සියලු දේ පසකලා තමයි අද රත්නපුරේ මේ බණ බාරගත්තේ. ඒ බණ බාර ගැනීමත් එක්ක අද රාත්‍රී 8ට පැල්මඩුල්ලේ තියෙන ධර්මදේශනාවත්, මීට කලින් සවස් දෙකට පැවැත්තු ධර්මදේශනාවත් පුණ්‍යානුමෝදනාව පොලිස් දෙපාර්තමේන්තුවට හම්බ වුණා. පොගා මිනිස්සු පන්සිල් දෙන කලින් කියන්න ඕන, මාව දැඩිය විවේචනය කරන්න එක් හේතුවක් තමයි මං පොලිසියට ආදරෙයි, පොලිසියට හොඳ කියන හින්දා. පොඩි අභියෝගයක්. කොටුවේ පොඩි හාන්දරෝ කියලා කෙනෙක් ඉන්නවා නම් එහි 75% විතර නම්බුවක් තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවට. මොකද පාසල් මට්ටමින් ත්‍රිවිල් රත සංගම් වලට, ගම්මාන වලට මේ වැඩසටහන් කරා අපි බොහොම ආදරේ. ඊළඟට පන්සිල් දෙන්න මත්තෙන් මතක් කරන්න ඕන, මට අපි මුලස්ථාන ප්‍රවේශ පරීක්ෂා මැතිතුමා සම්බන්ධය ඇති වෙච්ච කෙනා ඉන්නේ කොළඹ. මේ වෙලාවෙත් එතුමා රාජකාරියේ ජේසුස් අධිකාරී දයා සමරිර මැතිතුමා. එතුමා ඇත්තටම එතුමා පොලිසියට ගැලපෙන්නේ නැහැ කිව්වොත් සාධාරණයි. පන්සලකට නම් හොඳයි. එතරම් එතුමා චාම් ජීවිතයක් ගත කරා. දැන් එතුමා හරහා තමයි මේ සම්බන්ධය ගොඩනැගුණේ. හැබැයි මං මේ පින්කමට එනකම් මෙතුමාට දැන් මෙතුමා ගෙදරින් ගිලම්පස ගන්නවා කියලා දෙවෙනි දවසෙත් කනුව තිබ්බාද? මම අදත් හතරට එනවා කියලා අදත් ආවේ නෑ. එන්න හම්බුන්නේ නෑ. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ සුවිශේෂ වූ චරිතයක් දැක්කා. පේස්පී මහත්තයා, ලලිත් මහත්තයා. අර පංගුවා උගතුන්ට මේ උගතු නැති අය වෙන්නണ്ട බෑනේ. එතුමා මම ඇත්තටම එතුමා ෆොටු එන්නකොට මං හිතුවේ හරි අපේ එච්.වයි. මහත්තයාට වැඩේ හරි යන්න ඇවිල්ලා එක්කෙනෙක්. මං එහෙම හිතුවේ, මං දන්නේ නැහැනේ මෙතුමා කවුද කියලා. මෙතුමා ටක් ගාලා නැගිටලා මේ පැත්තෙන් ඇවිල්ලා වැන්දා. ඒ තමයි අර මණිකක් ඔප දැම්මහම තියෙන ආලෝකය. වංගුවක් ලොකු මහත්තයා හම්බෙන්න ගියා. පොඩ්ඩක් පස්සවැත් උස්සලා චුට්ටක් ඉසිලා පොඩි හර වාඩිවෙන්න කියලා එයත් වාඩිවෙනවා නිකන් ඊට සෙට් වෙන්න හදනවා වගේ මේසේ දෙපැත්ත ඉඳගෙන. එහෙම හරියන්නේ නැහැ. මේක ප්‍රෞඩ ඉතිහාසයක්. ප්‍රෞඩ අපේ කමක්. අපි අර මහත්තයා කිව්වා වගේ රට එක්සේසත් වෙලා රජෙක් යටතේ අපි එක්සේසත් වෙලා අපිට යන්න තියෙන ගමන අතිමහත්. හැබැයි අපි ඒ ගමන යන්නේ අහසින් වැටෙන හිපිය වගේ නෙමෙයි, අවුරුදු 2553ක ඉතිහාසයක් කරපින්නගෙන. අනික මම බොහොම ආදරෙන් පින්කම් බාරගත්තේ මේ රත්නපුරේ බණ කියන්න මං හරි ආසයි. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා. ලොකු ඉතිහාස කතා ගොඩක් තියෙන රත්නපුරෙත් එක්ක ගත්තාම බණ කියන්න ආපුවා. දැන් හරියටම 6ට කාලයි වෙලා. අපි පැයක් බණ කිව්වොත් 7යි කාලේ එනකොට මේ පාර යන පිරිස නිරීක්ෂණය කරන ගමන් බණ බලන්න අහන්න. පංගුවක් අය කොහොමද තෙමබුල සමරන්න කියලා පේරේ ඔය ඇත්තන්ට. බදුල්ලේ මහියංගනේ ඊරෑ බණ, බදුල්ලේ හරහා කොළඹ එනකොට දැක්ක දේවල් බෞද්ධෝද ගිරියේ දෙන පංගුවක් කියලා. හැබැයි 75%ක් හැදිලා. අන්න ඒක කියන්න ඕනේ. ඒක ගොඩාක් සන්තෝෂයක් තියෙනවා. අද මෙතන බණ අහන්න ආයේ ඔක්කොම ඉන්නේ සෙකන්ඩ් ක්ලාස් එකේ. පෙරත්පත් ෆෝර්ත් ක්ලාස් නෑ. ඒ කියන්නේ අවුරුදු 35ට මෙහා ඉන්නේ. දැන් තොරිස්සිය කියන්නේ මහා පිං කඳක්, පිං රස්සාවක්. හැබැයි පිං රස්සාව ගොන් රස්සාවක් කරගන්න අයත් ඉන්නවා. ඒකත් කියන්න ඕනේ. පස්සේ එස්සී මහත්තයා ඉන්ටර්ඩික් කරන ලියුම ගැව්වා. අම්බයිනෝ කරේ නැ ගන්න ඕන දෙයියා හොඳටම එමා ඉන්ටර්ඩික් කර. හැබැයි ඊට කලින් අනන්තවත් කියනවා හැදියන් හැදෙන්නේ නැහැ. අපෙත් ඉන්නවා සාතනේ කට්ටිය. හැදෙන්නේම නැහැ. උදේට වළඳනවා, දවල්ට වළඳනවා, දොයි. ආයි පව උදවද නැගිටින්. හැදෙන්නේම නැහැ. 10කියෝ ගහනකන් නැගිටින්නේ නැහැ. ඒ හින්දා අපි යන්න තියෙන බොහොම ගමන දුරයි. අපි මහත්තයෝ මේ ඊට කලින් පොඩි ප්‍රශ්නයක් අහන්න වෙනවා. දැන් කටහඬ හැනකොට ටික ටික කට්ටිය එනවා. පාරිනා. ඈතින් එයි. එතකොට පරීක්ෂා කරලා ගන්න කියලා අතනින් දෙන්න. අප්පමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං, අප්පමත්තාන මී යන්ති, යේපමත්තා යතාමතාති. සාධුනාදයක් පවත්තන්න.
සෙන්සුරාද නේද ක්ලාස් එක තියෙන්නේ? අනිවාර්යෙන් අහනවා නේද බණට ආවේ කවුද නැත්තේ කියලා. හැබැයි ඕක ආන් දීලා තියන්නේ නැහැ. සවරගම් පලාද DIG මහත්තයාව නම් කොත්තහවල මහත්තයා යාචී DIY වාප්පයි නැන්දයි මයි ඔක්කොම එකගෙන එනවා. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. නක්ද මේ දේශනා කරේ. මලත් නොමලාසේ ජීවත් වෙන්න මිනිස්සු කතා වෙනවා නම් ඔබ මැරුණත් ಗುಣසුවඳ මිනිස්සු අතර තියනවා කියලා. නොමලත් මලාසේ මිනිස්සු අප්‍රිය කරනවා නම් දොස්පරොස් කියනවා නම් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා නම් ඒ තමයි ඒ බුදුවදනේ තේරුම. ඒ හින්දා ප්‍රමාද වෙන්න එපා ජීවිතේට. පසුතැවෙන්න එපා ජීවිතේට. බස්සේ දුක් විඳින්න වෙනවා. මතක තියාගන්න. නැත්තම් මේ දැහැත් අට්ටිය පුවක් වගේ වෙනවා. පොඩ්ඩයි ගඳ චුට්ටයි. එතකොට ඕක පව පව වෙනකොට ගොඩක් ගඳ වෙනවා. ජීවිතේ ගඳ ගැස්සෙන පංගුවක් අයි. අද මේ වීඩියෝ එකෙන් දා ටිකක් කට ටිකක් ඉබ්බෙක් දාන් කතා කරන්න වෙනවා. බයි අපි පොලිසියට ආදරේ. මෙන්න මේක කියන්න ඕනේ ඉස්සෙල්ලාම වටා පිටා ගියා යහගෙන ඉන්නවා. පොලිසියට බහිනවනේ හරියට බහිනවා වැඩක් නැහැ කතා කරලා. කියන්නේ මොනවාද? උම් ජලාකාරය ගියයි, වරපප්පු ගියයි, කාසි පොලෙන් පගා ගන්නවා ගියයි, හරක්කාරයන් තල්ලි ගන්නවා ගියයි, ගියානු පස්ස යනවා ගියයි. ඔය තමයි කියන්නේ. ඕක මේ ඔය ටික තියෙන පොලිසිය විතරද? ඈ අනික් තැන්වල ඕක නැද්ද? හැබැයි මතක තියාගන්න පොලිසියට එක පැයක් නිමාර දුන්නොත් පැමිණිලි බාර ගන්න නැහැ කියලා කොල්ල බහින්නේ කෙල්ලන්ගේ ගෙවල් වලට වහලවල් වලින්. දොරවල් හරි ඉන්නේ නැහැ උඩින් යන්නේ. මතක තියාගන්න මේ දුඹුරු පාට නිලැඳුමේ වටිනාකම දන්නේ අපේ ඉතින් දේශපාලඥයන්ටත් ඕන උත්සවයට විතරයි. ඒක ගාඩ් එක දාගන්න විතරයි. හැම වැඩක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. පොලිසිය මහත්තයෙක් බෝම්බෙන් මැරුණොත් රුපියල් ලක්ෂ 1000 ඉවන්දිය. ඇමතිතුමා මැරුණොත් ලක්ෂ 50යි. මොකද ඇමතිතුමාගේ පණ වැඩි, මෙයාගේ පණ අඩුයි. එමත් ප්‍රද්ධි තියෙනවා. මේ පොලිසිය මහත්තුරු අමහත්තය එකපාරක් 800 ගාණක් මැරුණනේ. නිරායුධ කරලා තියෙනවා. යන්න ඕන ගියේ නැත්තම් ලස්සාවෙන්ට ඩික් කරනවා. දැන්ට අධ්‍යාපනයේ ඉන්නවා අපි නිරායුධ අපි පොලිසිය මහතුරු පාර රාජකාරී කරනවා. ජීවිතය අනතුරේ තියන වැඩ කරනවා. මතක තියාගන්න. එහෙනම් අපි නම් හැමදාම පොලිසියට ආදරේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින්. ගාතාව තියෙන. හැබැයි සිවුරෙත් අසලිය ඉන්නවා, ඕකෙත් අසලිය ඉන්නවා. ඕගල්ලන්ගේ නිලැඳුම අපෙත් නිලැඳුම. ඕගල්ලන්ගේ විනය අපෙත් විනය. ඕගල්ලන් අවියාජෙන් රට රකින්නවා, අපි ධර්මයේ කී කියලා රට රකින්නවා. ඔය විනය කී දවසට ඔක්කොම ඉවරයි. මතක තියාගන්න. මේ පොඩි තුන් දෙනා කොහෙද යන්නේ? මෙන් 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 කොහෙද යන්නේ? ආඩියන් දැන් කොටිහානෙන් බණහන් ඇවිල්ලා තියෙන. දැන් බණ පටන් ගත්ත එළියට යනවා. වටයක් ගිහිල්ලා ආයි බණ ඉවෙන උටෙනවා. අම්මට කියන කොටි බණ බණ ඇව්වේ. ඔය යනකොට පාර ගිහිල්ලා වාහනේ මලොත් මේකත් මයිගින් මට වැටෙන්නේ. බණේ දෙකෙක් මැරිලා. ඊළඟට මේ තව එකක් කියන්න ඕන මේ අම්මලා තමන්ගේ පුතාලා නටන නාටකම් දන්නේ. පුතා ඔක්කොම නාටකම් ටික මා නටලා පොලිසියෙන් ඉරකල් අල්ලන් ආව බයිනෝ. කට එන ගන්න ඕන උන්ට පොලිසිය උන්ට. බිම්බෝම ගහන්න අපි පොඩි එකා කිරිබැටි අල්ලන්ගෙන ඉරේ දාලා. කුක්කු බැටියා කරන්නේ අපි තමයි දන්නේ සමාජයට ඇවිල්ලා. ඈකට අරගෙන ඉන්න මොනා තමුගේ දරුවා කරණේම කියලා. නැත්තම් පස්සේ පස්සට යන්නේ නැපා. මේ පොලිසිය කොහමද දන්නේ මේ කොළඹ පැත්තේ පොලිසියක් තියෙනවා මේ ටිකක් පරපැත්තට. ඒගොල්ලන් නම් මේ හරක් එහෙම අල්ලුවාම සල්ලි දුන්නොත් ආයි හරක් නිදහස් කරනවා. හරක් නිදහස් කරනවා අයිතිකාරම දෙනවා වාහනේත් එක්කම. එහෙම දේවල් තියෙනවා. පොලිසි අයම කරනවා මේ ගිරිබාහ පැත්තේ හාමුදුර නමක් දීලා හරක් ටික මස්කර බඳ දාල රෑ හදිසියෙන් අනුකම්පාවක් දීලා ඒ හොඳ පිංකම් කරනවා. හිටපු ගම වරද්ද ගන්න එපා. මේ අපි ඒ ශ්‍රීස් මාකදරනේ ඒ එච්කෝ මාත්තර දරන්නේ බේට් ලට් එකක්වත් නෑ අතේ.
දෙන්න කොළම් බලන්න ඕන බුදු අප්පෝ ලොකු ලොකු මාතෘ මුදු 10යි නිකන් අක්කර දෙහි වගේ ලොකු බේජ්ලට් එකක් තියෙනවා නෝන වරලු 10යි මේ නෝන අඩුකුත් නැහැ නිකන් මේ නෝන්ලාගේ කතාව කියන්න ඕන මේ දයා සමීර මාතර ගයක්වත් නැහැ නේ හරිනේ අදලන හරි කතාව මාගේ දීලා තියෙන්නේ වැඩ 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 මං හරි ආදරේ මගේ අපිට අපච්චි කෙනෙක් වගේ අපි ආදරේ දැන් නම් පොදු වැඩ මුකුත් කරන්න බෑ එතුමාට එතුමා ගිරේ දව් වෙච්ච කෝක් ඉදි වගේ උදේ නම් වෑනකම් වැඩ වැඩ ඒ හරහ අපි දිගන ගත් දේවල් ගොඩක් තියෙනවා හැබැයි මතක තියාගන්න පින් කාන්න පුළුවන් රස්සාව පොලිසිය ආගමික ජාතික සමාජීය සංස්කෘතික අපමාත්‍ය කූඩු වල තියෙන පොලිසි මට්ටමින්ද නෑ මේ ගම් වල පොලිස් ඒ එක එක පොලිස් ස්ථාන වල ඉන්නේ නිකන් අටව කුඩුත් ඇතිනේ නිකන් නිවට බේරෙන්න හොඳ මාද වෙන්න එපා කවදාවත් හැබැයි පොලිස්සී ඉන්න ගමන් ඉස්සරහටත් එන්න ඕන බංගුවක් රාලාමෙලා ඉන්න අවුරුදු 54යි තාම රාලාමෙ ආවිත් රාලාමෙ චාචී ඉන්න ලොරියක් ගෙදර ප්‍රමෝජන නම් වෙන්නේ නැහැ කවදාවත් ඉගෙන ගන්න කැමති නැහැ කුසාවිය මණ්ඩ බෑනේ හැමෝම බෑ නඩුකාරය ඔච්චමද ඉක්මනට එන්න කියන නඩු බෑ මාට කියලා අපි සාධනෙත් ඉන්න එමයයි බණ පිරිත් මුකුත් බෑ උදේ දාන්න මතක තියාගන්න මම වරදක් කරොත් හෙට පත්‍රය යන්නේ භික්ෂුවක් වරදක් කරා කියලා පොලිසිය මහත්තය වරදක් කළොත් ඒක යන්නේ පොලිසියට මං ඕනනම් පොඩි ටෙස්ට් එකක් කරලා පෙන්නන්න මෙතන ඉන්න ටීඕ බෝඩ් එකේ මහත්තයෙක් කෙනෙක් කවුරු හරි හැමදාම ඉන්නවනේ කවුරු හරි ඔයාට කෝල් එකක් කරන් මෙතන මොකක් හරි සිද්ධියක් කිව්වොත් එයා ඇයිතර ගණන් ගන්නෑ මම බය නැතුව කියන්න ඇයි ඒ ගණන් ගන්න නැත්තේ මේකින් අනික් ඔක්කොටම වැඩිය වගකීම තියෙන ඇතුලේ ඉන්න පුඩු ඉන්න එක්කෙනාට පන්සලෙත් එහෙමයි අපි ලොකු හරි දවසක අපිට ගහන්න අපි බයිනවා නේ මේ මිනිස්සු අනුන්ගේ දාන කතාව අපිට ගහනවා නේ උදේ ඉඳන් රැ වෙනක අද හිතනවා තව ටිකක් වැඩියෙන් ගැව්වා නම් හොඳයි කියලා දැන් අපි හිතනවා දැන් අපි එච්කේ මහත්තය දන්නවා මෙතන රාජකාරිය අපි කරන්න ඕන දිවිහිමියෙන් මතක තියාගන්න මේ නිල ඇඳුමට මිනිස්සු ආදරෙයි ඕගලන්ටත් ආදරෙයි ඒක කෑදරේ නම් කරගන්න එපා පොලිසිය නැති වුණොත් නැති වෙන්න මෙන්න මේ කාරණා තුන එකක් මුදල් දෙක අරක්කු තුන මම තමයි නැති වෙන්නේ සාසනෙත් ඔක්කොම අනිත් පැත්තේ විනාශ වෙන්නේ දැන් ලස්සන ජීවත් වෙන්න තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කර ලස්සන ජීවත් වෙන්න මම එස්එස්ජි මහත්තයා ගෙනවා මේ මෙච්චර තරුණ කාලේ එස්එස්පී වුණේ කොහොමද කියලා බාප්පව තැමති ගමක ඉන්නවා කියලා මම නිකම මට හිතුණා මම එතුමාක මම උපාධියෙන් ආවා කියලා මට හරි සන්තෝෂය හිතුණා තන උපාධියක් ගත්තොත් වෙනුන තැන් වලදී හඳුවන්න එකක් තියෙනවා මැනේජ්මන්ට් ඒවා මේව බැංකුවක ලොකු තැනක අපිට ගොඩක් වටිනවා හොඳ ගමනක් යන ඊළඟට මේ පොලිසිය මහත්තුන්ගේ නෝන් ලැබිලා ඉන්නවනේ පොලිසිය මහත්තයා වැටි කරන්නේ නැති කරන්නේත් නෝනා මං දැන්න පොලිසිය ලොකු මහත්තයෙක් හිටියා පොලිසිය මහත්තයා නෙමෙයි ලොක්කා නෝනා ලොක්කා කාටිය නෝනා තමයි හම්බෙන්න යන්නේ ෆැමිලි වාගේ නෝනා ගාව මහත්තයා ඊට පස්සේ කියනවා මෙන්න මේ කරමු කියලා මහත්තයාගේ ජීප් එක කියන්නේ නෝනා බල්ලත් යන නෝනාත් යනවා ඇති කරන්න එපා සාසනයට ආදරේ කරන්න මිනිසුන්ට ආදරේ කරන්න අපි යන තියෙන ගමන බොහොමයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි අප මාත කාල කොච්චර ගන්නවද දන්නේ 6යි වෙලාව ආ සෙන්සුරාදනේ ආ සෙන්සුරාදද අද නෑනේ සිටි ඔෆ් ඩාන්ස් නෑනේ අද නාට්‍යමකුත් නෑනේ දන්නේ නැහැ ඉතින් ඔබන්ට කලින් එවන්නේ ඔබට කලින් ඔකලන් ගවල් වල යන්නේ නැහැ ඉතින් කියන්නේ නිකන් එබරනද නිකන් කැහෙවේ නෑ වගේ බුද්ධං සරණං ගච්ඡාමි බුදුන් සරණ යාම අද නම් මේ 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 විහාර ගොඩක් පහම්පත් වෙනවා හරි නේ මහත්තය මෙතුමාගේ කාමරේ තියෙන මන්දිර බුදු පිළිමය අපි ඕකේ හැමදාම එක පහනක් හරි පත්තු කරන එක්කෙනෙක් හරි පොලිසිය ඇතිනේ මම දැකලා තියෙනවා පංගුවක් පොලිසිය මාත්‍රු ඕකට බැම්මට කකුල තියාන් ටෙලිෆෝන් කෝල් අරන් ඉන්න දවල් මම දැකලා තියෙනවා. එහෙම වැඩක් නැහැ. ඇයි මල් කඩන්න ගියාම නවතින්න කොහෙද කියලා මාත්‍ය ළඟ ගියත් දන්නේ නැහැ ටෙලිෆෝන් එක නැහැ. කොටි ඇවිල්ලා ඔළුවට ඉඳ ගියත් දන්නේ නැහැ. ඉන්ද හැමදාම භක්තිවන්ත බුදු කෙනෙක්. අපේ ලලිත් මහත්තය හරි නමනේ. ඔබතුමා ගෙදර ලාෆින් බුද්ධ නැහැ නේද? අර තඩි බඩක් තියෙන එක්කෙනා ඉන්නවත් දන්නේ නැහැ. ඔබතුමා ගෙදරත් නැහැනේ මේ ගණන් ගේන්න එපා හරියට නිකන් අර අම්මා උගස් තියන වගේ වැඩක් බුදුආරෝ අයින් කළා ලාභින් බුද්ධා මතක තියාගන්න
ඒ ලාපින් බුද්ධ කියන මහත්තයා ටීවී එකේ ඇවිල්ලා කියනවා ලැට් එක ගා ෆොටෝ එල්ලන් දෙපාලු. ඉතින් දෙයිහානේ අපි අම්මා තාත්තා ලැට් එක ගා ෆොටෝ එල්ලන අපින් බුද්ධ අපි පිස්සුද? ලැට් එක පැත්තට රුදා නිදා ගන්න දෙපාලු. තව එකක් කියනවා. ඊළඟට කිව්වා අර කටුපතක් කියලා බෙහෙතක් තියෙනවා කටුපතක් ගෙදර තියාගත්තු කූණියම් කරා වගේලු. අනේ මෙච්චර දිනු මිනිස්සු මේ ආයි වාන් යුගයට ගෙනියනවනේ. කතරගම තියෙනවනේ ශ්‍රීලක්ෂ්මි දේවාලයක්ද මොකද්ද කියලා. ඕක විකුණන් කෑව කාලයක්. දැන් අලුතෙන් පටන් අර ලාපින් බුද්ධ විකුණන්න. කෝටි ගාණක් හොයලා ඉවරයි. තප්පර 60ක දැන්වීමක් දාන්න රුපියල් ලක්ෂයක් ගන්නවා නම් රූපවාහිනී channel එක පැය භාගයක් ඕවා පෙන්නන්න කොච්චර ගණේද? පැවටෙන්න එපා. මතක තියාගන්න. බොහොම ආදරෙන් කියන්නේ. එකම සර්ණ ශාන්තිනායක අමාමෑණි ගෞතම බුදු සරණ මතක තියාගන්න. මෙහෙත් ඒ කාලයක් ජනප්‍රිය වුණා මොකද්ද? පුංචි දඹදිවද ලොකු දඹදිවද මොකක්ද එකක් කියලානේ. දැන් පුංචිත් නෑ ලොකුත් නෑ වැඩි මතකත් නෑ කට්ටියට. එක එක කාලෙට එක එක දොළුගම් දිහාන රෙකෝඩ් එකක් තිබ්බනේ චන්ද්‍රිකාව පිරිත් කරලා. විකාර කරන්න එපා සාධන එක. මේ කොළඹ පැත්තේ ආවන්නමක් ඉන්නවා යානිකන් සායි බබා වගේ අතින් මේ මිනිස් දිනන පල්ලය බිල්ලි මුඩින් ආශිර්වාද කරන් යනවා. තව කට්ටියක් ඉන්නවා රුවන්වැල්ල පැත්තේ ආවන්නමක් ඉන්නවා එයා බබාලා ආදර දෙනවා යන්ත්‍ර මාත්‍ර බලයෙන්. බුදුහාමුදුරුවෝ ආවොත් පෝලිං කරලා දිවුරු ගලවනවා ගලෝපිය කියලා. ඇයි මේ අපි මේ සිවුර මේක ඉතිහාසයක්. අද මම බණ කියපු තැනට ලබන පොසන් පොයේට මාදුළුවාවේ සෝබිත හාමුදුරුව එනවා. මෙන්න රත්තරන් හාමුදුරුගොල්ලෝ කොටකොට ධම්මාවාස නායකහාර වැලමිටියාවේ නායක හාමුදුරුවෝ මෙන්න චරිත. අපිට හැරෙන්නවත් බෑ මේ හාමුදුරුගොල්ලෝ එක්ක. ඇයි අපි බොරු කරන්නේ බුදුහාමුදුරුවෝ පිරිස වෙලා? මතක තියාගන්න. ඇත්ත ඇසෙටියෙන් ජීවත් වෙන්න. එකම සරණ බුදු සරණ ලස්සනට කැපෙලා ජීවත් වෙන්න. මතක තියාගන්න. අපි මහත්ය පොලිසිය එස්.අයි මහත්තයෙක්. හරිනේ? මේ මහත්ය මෙතන ඉස්සරහ. හරිනේ? මෝචාම් ජීවිතෝන් දන්නවා ටිකක් හිතවත් වැඩ කරලා තියෙනවා. කොහොම ලස්සනට ජීවත් වෙන. මතක තියාගන්න. කාටවත් හිංසා කරන්න බෞද්ධ වශයෙන් දයාව, කරුණාව, මෛත්‍රිය අංක එකට ප්‍රචාරය කරන්න. මතක තියාගන්න. අපි ලලිත් මහත්තය චුට්ටක් බොනවා චුට්ටක්. බේරෙන්න බැරි ඉඳ බොන්නේ. නැත්නම් ගෑන්ලා මේ වගේ කියන වැඩන්නේ ඒති මාතනික ගෑහෙල්ලා මේ වගේ අප්පා. ඉතින් බොණ්ඩ වෙනවා. නැති වුණ පොවන අල්ලලා. මගේ යාළුවෙක් ඉන්නවා ඒස්පි මාතෙක් මිනිහා ගිහලා කරලා කනවා ගොහොණියක් එදෙන. ඔහ හරක්කු ටික බිම හරහාම. ඉතින් කරන්න බෑනේ බොණ්ඩ මේ මොනසක් බොණ්ඩ කැමති නෑ. ඇයි? ඔය තමයි ඇත්ත කතාව. ඇයි බුදුහාඳුරෝ ඈත් කරන්න යන්නේ ඔක්කොම? මොකද බුදුහාඳුරෝ එක්ක ඉන්න ලොකු කැපවීම රාශියක් තියෙන්න ඕන. මතක තියාගන්න. තම ආදරෙන් කියන්නේ ධර්මයේ එක්ක ඉන්න. මේ බලන්න මේ අම්මලා තාත්තලා මේ ඔක්කොම අපේ දායකයෝ ධර්මයේ එක්ක ඉන්න. ඕගලන් නැත්තම් වරදිනවා වරදිනවම කවුරුත් නැහැ. මතක තියාගන්න. මතක තියාගන්න. තම ආදරෙන් කියන්නේ ධර්මය කියලා එක එක නාඩගම් කරන්න යන්න එපා. බොරුවට අපිට ධර්මයේ තුලින් හොඳ පිරිසු බුදු දහමක් දීලා තියෙනවා. ආශිර්වාද වශයෙන් බෝධි පූජා උතුම්ම තැන තියලා තියෙනවා. ඒටි හදවල විශ්වාස කරන්න යන්න එපා, බොරු කරන්න එපා. මතක තියාගන්න. මම ඔයගලන්ට හොඳම තැන කියන්නම් ධර්මයේ. දෙයියොත් ඉන්නේ සංඝාවාසයේ කිව්වොත් පුදුම වෙයි නේද? සමන් මහ දේවාලේ මම සුවර්ණවාහිනිය අර ජාතිපණි මේක දැක්කේ නිලමේ බස්නායක නිලමේ ඇවිල්ලා එක දවසක් කිව්වා දෙවියෝ වැඩ ඉන්නේ අතීත මහා සංඝාවාසයක පැවති මන්දිරයේ. එහෙනම් දෙවියොත් වැඩ ඉන්න හාමුදුරුවෝ ඉන්න තැන. ඒ කියන්නේ ධර්මයේක ජීවත් වෙන. සංඝං සරණං ගච්ඡාමි. අපි ලලිත් මහත්තයා කැම්පස් ගියේ සිවුරෙන් නෙමෙයි නේද? අපි එසේසි මහත්තයා කැම්පස් ගියේ සිවුරෙන් නෙමෙයි. සිවුරෙන් නෙමෙයිනේ. ඔය ඇඳුමෙන්මනේ. මෙතුමා දන්නව අපි ගැටියේ සිවුරෙන් ගිහලා එන්නේ නිල ඇඳුමෙන් අනිත් පැත්තෙන් සුදු ඇඳුමෙන්. මේක ප්‍රශ්නයක්. සිවුරෙන්ට වාසනාව තියෙන්න ඕන. මතක තියාගන්න. අපි නායකහරු අවුරුදු 108යි. නායකහරු තරයේ විරුද්ධ වුණා විශ්වවිද්‍යාල යාම භික්ෂුව. අපි මහත්යක් දන්නවා භික්ෂුවට යන්න තියෙන්නේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ අනුරාපුරයේ බුද්ධ ශාලාවකයි. ගිහි අධ්‍යාපනය අපිට වටිනවද? නැහැ.
අද මොකක්ද වෙලා තියෙන්නේ ශාසනේ? ශාසනේ ඔක්කොම ඉන්නේ පාසල් ගුරුවරු ඒගොල්ලන් මේගොල්ලන්. දක්ෂපක්ෂ අර පැත්ත ප්‍රචාරක පිරිස අඩුයි. බාහිර උපාධියක් අරගන්නවා ගුරුපත්ති මම මොකක් හරි ගහගෙන එනවා. අපේ එජ්ගයි මහත්තයා ලස්සන වැඩක් තියුණා මේ ළඟදී. මම වැඩි ටීවී එකේ පෙන්වන්නේ නැහෙනි. මට කතා කරලා බන ගිය අවුරුද්දේ මැයි මාසෙ මට කතා කරලා කියනවා මේ එක ලොකු ලොකු කට්ටිය ටීවී වල වැඩසටහන් කරන කට්ටිය පොඩි ආහාර ඔය බන කියන ක්‍රමයේ වෙනස් කරොත් ඔබතුමාන්ට පොඩි මාකට් එකක් හදලා දෙන්න පුළුවන් ෆීල්ඩ් එකේ කිව්වා. මොකද මට ෆීල්ඩ් එක හොන්නේ නැහැ මාකට් එක හොන්නේ නැහැ. මට මේ දුප්පත් මිනිස්සුන්ට බන කියලා ඇත්ත කතා කරලා ජීවත් වෙන්න පුළුවන් නම් මං ඒ ලොකු ගමන යනවා. ඇසිසි මහත්තයෝ මරන්නත් තෙව්වා මම. වහ දෙන්නත් තෙව්වා. මතක තියාගන්න. ඔය වෑන් එක පස්සේ එළවපු දවස් තියෙන වාහන. අපි ඒත් අපේ ගහල මතක තියාගන්න. බෙල්ල කැපුවත් මගේ කට නිහඬ කරත් මං කියපුවා කවදාවත් නැගෙන්නේ. මතක තියාගන්න. අපි සාසනයේ දිවිහිමියෙන් ආදරේ. කවදාවත් වරද්දගෙන නැහැ. දුක් විඳලා තියෙනවා සාසනය හොඳට. අපි සාසනයට හැමදාම ආදරේ. මේ සිවුර බැලුවොත් මේ සිවුර ඉරිලා තියෙන්නේ. ඉරිලා තියෙන්නේ. එච්චර ෆැෂන් නෝන්නේ. මතක තියාගන්න. මේ සිවුර තව මාසයක් දෙකක් අඳිනවා. මතක තියාගන්න. ඩුබායි ගියා දවස් 10ක් ඉඳලා ලොරියක් ගෙන්දි මත යයිවෝ. හම්බෙච්ච ලයිට් තිබුණා ටෝච්. ටෝච් ටික ඉදිරිය අරන් ආවේ ඇයි? අර අන්රාපුරේ හදන මේ පැත්තේ හානු ගොල්ලන්ට ගිහින් දැන්. අපිට සල්ලි ඕන නෑ ගොඩක්. අපිට භෞතික සම්පත්තිය ගොඩක් ඕන නෑ. අපේ මිනිස්සු අපිට ආදරේ අපිව රැක බලා ගන්නවා. සාසනයට ආදරේ කරන හැමෝටම අර අපේ ලලිත් මහත්තයා අර සීට් එකෙන් නැගිට්ටා වගේ හැමෝටම නැගිට්ටෙන්නේ නැහැ. ඒක සාසනාව තියෙන්න ඕන. මේ පංගුව පොලිසිය වලට කියවා නිල් පාටදල ඉන්නේ කව කළු සමයි නිල් පාටයි කවුද? ASP දෙගොල්ලා. කවුද ඒගොල්ලන් අර දුමුරු පාට කළු සමයි නිල් පාට ෂර්ට් එක? ASC නේ? ASC ගොල්ලන් නිකන් ASP ගමන් හිටුවා. මොකටද ආවේ? මේ බය යාරෝනේ බය හිතනවා අනකට. එච්කයි මාත්‍යම් වෙන්න මොකටද? මට ඉතින් ඔයාලා තමයි ඉතින් 84,000 වන්දන ගන්න නටන්න හිතේ. මේ ළඟදී එකෙක් කිව්වා මං එකිනෙකට කිව්වා මේ එච්කයි මාත්‍යට ආච්චි කෙනෙක් වන්දන ආවේ කියලා. ආයෙ එන්නේ ඊට පස්සේ ආ. මේ ළඟදී යනවා අනුරාධපුරේ. යනකොට මේ ජාමාරක්ෂක මහත්තය සිවිල් ආරක්ෂක. බොහොම හොඳ පුත්තු ඉන්නවා සිවිල් ආරක්ෂක. අපේ ගොවිදරුව කියලා අපි ගන්න කියන්නේ සරත්විරසේකර මහත්තයයි. යනකොට ගහපිට ටෝච් එක මූණට. දැන් ටෝච් එක ගහන් ඉන්නවා මූණට. දැන් යකා නැග්ගා. දැන් ගන්නෙත් නැහැ. මේම ගහනවා නිකන් අල ගහන. මම මොකෝ කරන්නේ? ගන්න වාහනේ පස්සර. ඉතින් මට දැන් හරි. මං ගත්තා. දැන් හරිද මහත්ත? දැන් ලයිසන් ඉදුර. දැන් ගත්තා. දැන් මම ඔයා මෙතන ඔයසිද කියලා. ඒවට නැහැ නේ හාමුදුරන්ට. දැන් හරි. පිටපං කුඹ. දැන් ඔක්කොම ගියන් ඇවිල්ලා නම්බරේ පොඩ්ඩක් බලාගෙන බුදු සරණයි මහත්තයෝ ගිහිල්ලා එන්න හෙට උදේ වට සරත් වීරසේකර මහත්තයා කතා කරයි කියලා මම ගියා. මම දැන් ඔන්න දුවන අනේට දුවන්නේ යන්නේ අපි ආවනේ අරකයි මේකයි. මුකුත් ඕනේ නැහැ. අපේ ඔය ඉන්න කොත්තාපල් මහත්තයෙක් හරි සිවිල් ආරක්ෂක මහත්තයෙක් හරි පොලිස් සහායක මහත්තයෙක් හරි කවුරු හරි ඔය පාරින්දලා කෙල්ලෙකුට නිකන් විසිල් එකක් හරි ගැහුවොත් ජනමාධ්‍යවේදියා ගහනවා පොලිස් නිලධාරියා ගෑන් ළමයාගේ හිරියොත් බිඳේ. දැන් ඉන්න කෙල්ලන් හිරියොත් බිඳින්නේ නැහැ. උන් ඔක්කොම බිඳගෙන ඉන්නේ ඔය බත්තෝල් ගහන්න අතලා. අර යන්නේ ආරම තමයි. ඔක්කොම නිකන් පත්තිනි අම්මලා වගේ අද ඉන්නේ. අන්න ඒකයි. තමුන් බොහොම පරිස්සම් වෙන්න ඕන. අපේ නම්බු ගරුක භාවය ආරක්ෂා කරගන්න. ඊළඟට බැංකුවේ කොච්චර සල්ලි තියෙනවද? බැංකු ගින මෙහෙම දන්නේ නැහැ මෙත්මායි කවුරු. පංගුවක් ලොකු ලොකු මහත් වෙනවා බැංකු ගින දන්නවා යාළුවෝ. පවුල ගින පවුලේ ගින මෙන් තමයි තල්ලි බැර වෙන්නේ. පෙජර එකක් එව නැහැ නේ. ඒක ඒක ලොකු ලොකු ආන තියෙනවා. වැඩක් නැහැ මම බගන්න. මතක තියාගන්න. මේ අවසර මම ඊයේ ගියාම මානායකවරු කිව්වා අපේ අනුනායක හාන්නවක ලොකු මඩලියුමක් යනවලු කෝටි ගණන් සල්ලි දෙනවා කියලා. ඉතින් නායකවරු මට කිව්වේ ඉතින් නිකන් දුමන්නගින්නෙත් නැහැ නේ බං කියලා. අන්න ඒක ගෝල්ඩන් කී මතකයිනේ සල්ලි ඇද්දානේ එළියන මිනිස්සුන්ගේනේ. ඊමේල් එකක් ආවා ඩුබායෙන් එනකොට හානුගොල්ලන්ට සල්ලි දෙනවලු. දෙයිය ආවනේ මාර වැඩක්. අන්න ඒකයි ලෝකේ විවෘතයි. බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සඟුන් සරණ යාම. මේ තෙරුවන්ට කරුකල ජීවත් වෙන.
හැමෝටම මේ සිවුරට ආදරය කරන්න බෑ නිකන් පංගුවක් කැට මේක දැක්කම නිකන් සමන් කෑවා වගේ බලු දහනවා පෙන්නන්න බෑ සිවුර නිකන් ඇලර්ජික් ඔව් මේ එච්කෝයි මාත්‍ය හම්බෙන්නම් පංගුවක් පොඩි පොඩේගේ මූණ නිකන් කළු වෙනවා ඕන් යනවා පන්දම එහෙම තමයි කියන්නේ මතක තියාගන්න කවදාවත් කොටුවේ පොඩි හාමුදුරුවෝ පුද්ගලික සුඛ විහරණයට පොලිසියෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ ගන්නෙත් නැහැ පොදු වැඩ පොලිසියෙන් පොදු වැඩ ගන්න පුළුවන් හොඳට ඒක මම උපරිමයෙන් ගන්නවා අනිවාර්යෙන් ඕන ත්‍රිවිල් කාර්යයක ත්‍රිවිලයක් කළොත් පොඩක් කතා කරන ලොකු මහත්තයා බඩ මේක බලාගෙන අහිංසක මිනිස්සෙක් පොඩි මිනිසෙක්ගේ පැමිණිල්ලක් ආවත් මොකක් හරි මහත්තයා මෙන්න මේක බඩ මොහරි කරලා දෙන්න ඒ අපේ කමට වෙන මොකටවත් නෙමෙයි ඒ බොහොම ආදරෙන් කියන්නේ බොහොම ලස්සනට